අපිට ලියුමක් ආවා. මේ ලියුම එව්වේ මැටිල්ඩා කරුණරත්න කියලා නෝනා කෙනෙක්. නෝනා කෙනෙක් කියනත් බෑ. ලියුම අවසන් වෙන්නේ මීට ආදරණීය අම්මා මැටිල්ඩා කියලා. මේ ලියුමේ අපිට මෙන්න මෙහෙම විස්තරයක් කියලා තියෙනවා. එක පියතුමෙක් ඉන්නවලු. මේ පියතුමා ජීවත් වෙන්නේ බොහොම දුෂ්කර විදිහටලු. සරල බව චාම්බව ලෝකෙට පසක් කරන්න මේ හොඳම උදාහරණයලු. මෙතුමන් ගැන දීර්ඝ විස්තරයක් තියෙනවා. විස්තරයක් තියලා අපිට මේ අම්මා ආදරණීය ඉල්ලීමක් කරනවා එතෙන්ට යන්න කියලා. අපි මේ තැනට යන්න අපි පොළඹවුවේ මේ ලියුමේ තියෙන අන්තිම වාක්‍ය කිහිපය. මේ වැඩපිළිවෙල ඔබ වෙනස වැඩසටහනට ඇතුළත් කරන ලෙස ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. එහෙත් මේ ඉල්ලීම ඔබ අහක දැම්මොත් මගේ හදවතින් ඔබට ස්තුති කරමින් සාමය ප්‍රාර්ථනා කරනවා. ඒ අන්තිම වචන පෙළ අපිට මෙතෙන්ට එන්න බල කරා. ඒ නිසා අපි බොහොම සද්භාවයෙන් මේ තැනට ආවා. එනකොට අපේ හිතේ තියෙන හැඟීම් සියල්ල වෙනස් වෙනවා. මේ නිල්ල පිරුණු නිසංසල වටපිටාවක්. මෙතන මොකක් හරි ආධ්‍යාත්මික සෝයක් තියෙනවා. ඒ බව නම් හැඟෙනවා. හැබැයි මේ බව හරියටම හොයන්න ඕන නිසා තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා මේ කවුද මොනවද මේ අය කරන්න කියලා අපි ඔබට කියනවා. මනාවට පිළිසකර කර දේවස්ථානයක වැඩවාසය කරනවාට වඩා මෙවැනි වනලැහැබක වාසය කිරීම දෙවියන් වහන්සේට උචිතද? ඔය ප්‍රශ්නේ ඔබට එන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ හරියටම ඉන්නේ කොතනද කියන එක ඔබවත් මමවත් හරියට දන්නේ නැහැ. ඒ නිසා හොයලා බලමු දෙවියන් වහන්සේ මුණ ගැහෙන තැනක ඉන්නවද කියලා. ඒ සාකච්ඡාවට මම මුලින්ම එකතු කරගන්නේ කිතුදන පුබුදුව ව්‍යාපාරයේ ආරම්භකම සාමාජිකයෙක්. අපිට කියන්නක ඔබතුමාගේ නම? චන්ද්‍ර කීර්ති කුලරත්න. කීර්ති මහත්මයා, දැන් අපි දන්න විදිහට අපිට ලියුමක් එනවා. මේන ලියුමේ සඳහන් කරනවා එක්තරා පියතුමෙක් ගැන. එතුමන් බොහොම දුගී දුප්පත් විදිහට පැල්කොටේක වාසය කරනවා කියලා තමයි අපිට මේ තොරතුරු ලැබෙන්නේ. ඒ නිසායි අපි මෙතෙන්ට එන්නේ. ඇත්තටම පියතුමෙක් එහෙම ජීවත් වෙන්න ඕනේද? එහෙම ජීවත් වෙන පියතුමෙක් ගැන ඔබතුමා දන්නවද? මම දන්න එකම පියතුමා අපේ පියතුමයි. හැබැයි චාම් ජීවිතයක් ගත කළ සරල ජීවිතෙන් හිටපු පියතුමල්ලා ඉන්නවා. නැතුව නෙමෙයි. නමුත් මේ තරම් ජනතාවට බද්ධ වෙලා ජනතා ව්‍යාපාරයක් ගෙනියන තරම් හැකිය ලැබිච්ච පීතිමේ හුදකලාව නෙමෙයි ජනතාවක් ඒ තත්ත්වයට ගෙන තියෙන කතෝලිකයේ ගිහි නායකත්වයක් ගොන්න කරලා තියෙන. සාමාන්‍යයෙන් දැන් කතෝලික භක්තිකයා කියලා කියන්නේ අපි දන්න විදිහට බොහොම වර්ණවත් ජීවිතයක් ගත කරන කෙනෙක්. තමන්ගේ දෙවියන් වහන්සේ බැහැදකින්න කතෝලික භක්තිකයා පූජාව දවසට යන්නේ තමන්ට තියෙන හොඳම ඇඳුම ඇඳගෙන. එවැනි සම්ප්‍රදායක් තියෙද්දී ඔබතුමාලා ඇයි මේ සුදු ඇඳගෙන මේ වගේ ජීවත් වෙන්නේ? ඇයි සුදු ඇඳුම අඳින්නට? එක හේතුවක් නෙමේ, විශේෂ හේතු රැසක් තියෙනවා. එකක් තමයි දිලින්දු තරුණියෝ එදාට පල්ලියට මේ මෝස්තර තරඟයකට මැදිලානේ අපේ පූජා පවත්වන්නේ. මේ මෝස්තර තරඟේ කඩලා දිලින්දු තරුණියකට වුණත් ලැජ්ජ නැතුව පූජාවකට එන්න විදියට සුදු ඇඳුම තෝරා ගැනීම. ඊට වඩා දේශීය සංස්කෘතිය අනුව අපේ බෞද්ධ ජනතාව තමගේ ධාර්මික ස්ථාන අඳින්නේ සුදු. ඒකේ එතකොට අර මනස්කාන්ත බව බාහිර ආටෝපේ නෙමෙයි මතුවෙන්නේ, ඉතා ශ්‍රද්ධා සම්පන්න දැක්මක් මත වෙනවා. හින්දු වේවා ඉස්ලාම් වේවා මේ ආගම්වල අය දේවස්ථානට වඩා බර වෙන්නේ සුදු ඇඳලා. මොනවද යුරෝපයෙන් පැමිණි අපිට අනවශ්‍ය දේවල්ය කියලා ඔබතුමන්ලා අයින් කරන්න කියලා නිර්දේශ කරන්නේ? අපිට අතෙන්ට වැටෙන්න බෑ. මත්පැන් බොන, මස් කාගෙන අර ඒකට ගිජුව ඇඳා බලනකොට ඇස් රතු වෙලා, ඊට පස්සේ පොලිසි රණ්ඩු වෙනවා, වමන දාගන්නවා, පොලිසි ගාන යනවා, මිනිත් මරණ අවස්ථා තියෙන නත්තරද? ඉතින් මේ තත්ත්වයට පත් කරන්න බෑ. මේ අධ්‍යාත්මික උත්සවයක්. එතකොට දැන් අපි මේ නත්තල බේරගන්න ඕනේ ඉස්සෙල්ල. පියතුමා, මෙවැනි කිතුදන පුබුදුව නමින් ව්‍යාපාරයක් 1960 දශකයේ අගභාගයේදී ආරම්භ කරන්න තරමට තිබුණු අවශ්‍යතාවය මොකද්ද? ධාර්මික වචනෙන් කිව්වොත් එතුමා පටන් ගත්තේ නෑ. දෙවියන් වහන්සේ නැත්තම් අපි කියන සුද්ධාත්මයානු එතුමා තෝරගෙන එතුමන්ට මේ ජීවිත පැවැත්ම දුන්න. එතුමා අපත් සමගේ ජීවිත බෙදාගෙන ජනතාවක් ගොඩනැගුවා. කතෝලික ගිහි නායකත්වයක් ගොඩනැගුවා.
පැවිදි ජීවිත විනාශ කරා. කොහොමද සෙසු ආගම් එක්ක සහජීවණයෙන් වැඩ කරන්නේ? කැමතිද එහෙම කරන්න? පියතුමා කියන්නේ අපි මේ ආගම් වල හරියට ගරු කරන්නට ඕනේ. ඒ මේ රටේ නම් මේ Hindu Islam වගේම ඊට වඩා බෞද්ධ ධර්මයට අපි අගය කරන්නට ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ මොකද එය විනාශ කිරීම සඳහා එන බලවේගත් වෙනම ඉන්නවා. මේ ඔක්කොමත් අරගෙන ඔබතුමා මම අවසාන වශයෙන් අහන්නේ ඔබතුමා සඳහන් කරන විදිහට අපි ඇයි ඔබතුමාගේ පියතුමා මුණ ගැසිය යුත්තේ? පියතුමා අපි මුණ ගැහෙන්නේ පියතුමාගේ තිබෙනවා යම් කිසි රට පිළිබඳව ධාම පිළිබඳව විශාල පෙරලියක් වෙනසක්. මේ වෙනසටයි අපි මේ එතුමන්ට මෙච්චර හම් වෙන්න කියලා අපි කියන්නේ. හොඳයි. අන්න ඒ නිසා තමයි අපි එතුමා මුණ ගැසෙන්නට යා යුත්තේ. නත්තල තියෙන්නේ විසිතුරු භාණ්ඩවලින් සරසපු නත්තල් ගස්වල නෙමෙයි ලස්සන හිත්වල. මේ කතාව අපි නිතර නිතරම ඔබට කිව්වා. හැබැයි අදවන විට සමාජයේ නත්තල අර්ථකථනය කරන්නේ මොන ආකාරයටද? ඇත්තටම එහෙමද නත්තල අර්ථකථනය කළ යුත්තේ? මේ ගැන මදක් කරුණු දැනගන්න අපි ආවේ කිතුතන පුබුදුවේ නිර්මාතෘ ගරු ශ්‍රී ඔස්කා බේරත්න පියතුමන් මුණ ගැහෙන්න. අවසර පියතුමනි. පියතුමනි, මට ඉස්සෙල්ලම දැනගන්න උවමනා වෙන්නේ ඔබතුමන්ගෙන් මෙන්න මේ කාරණාව. ඔබතුමා ඇයි මේ වගේ කටුමැටි ගහපු පුංචි පැලක ජීවත් වෙන්නේ? ඇත්ත වශයෙන්ම මට හැඟෙනවා මේකත් මයින්දනේ තලේ ඉච්චා ඉහළ තලේ ගල තියෙන්නේ. බැලුවොත් එහෙම ක්‍රිස්තුස් වහන්සේගේ ජේසුස් වහන්සේගේ ජීවිතය ඉපදුනේ කොතනද? ජීවත් වෙන්නේ කොහෙද? මැරුණේ කොතනද? ඉතින් මේ ඔක්කොම බලනකොට මට පෞද්ගලික හැඟෙනවා උන්වහන්සේ අනුගමනය කරන්නට හරි ලේසි නැහැ කියලා. මේ වගේ තනක ඉඳලවත් උන්වහන්සේට කිට්ටෙන්න බෑ කියලා. ඉතින් අන්තිමේදී ක්‍රිස්තුස් වහන්සේ මේ ක්‍රිස්තියානිය කියන්නේ නිකන් සත්‍යතාවයන් ගොඩක් ඉගෙන ගන්න එකවත් යන ජීවත් වෙන්න උත්සාහ කරන එකත් නෙවෙයි. ක්‍රිස්තු වහන්සේ නැමැති තෑන් වහන්සේට ලොකු සම්බන්ධකමකින් යුතුව උන්වහන්සේට තමට බලපාන ඉඩදී ජීවත් වෙනවා තමයි කියලා. අද වන විට කතෝලික භක්තිකයා කියලා කියන්නේ අපි බොහෝ විට දකින්නේ බටහිර සමාජ ක්‍රමය ප්‍රිය කරන බටහිර පන්නේට හැඩ ගැහුණු පවුලක් පවත්වාගෙන යන කෙනෙක්. සැබෑවටම අපේ වගේ රටකට ওই බටහිර ආකෘතිය ආදේශ වුණේ ඇයි? එවැනි ආකෘතියක ධර්මයක් අපේ රටේ අභ්‍යාස කරන්න පුළුවන්ද? මම හිතන එක මෙච්චරම අමාරු ප්‍රශ්නයක් නේ උත්තර දෙන්න. මට පෙනේ ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වුණේ ඒ දුප්පත් පැලස්තින දේශයේ දුප්පත් තැනක ජීවත් වුණේ. ජීවත් වීම කරන කොටගෙන උන්වහන්සේ මිසේ කරාම යුරෝපයට ඇවිත් යුරෝපයේ ඇඳ පටන් ගත්ත අවංකව ක්‍රිස්තු වහන්සේ අනුයන්ද බෝධනෙක් ඇතුළු වුණා. නමුත් ටික 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 ඒ තිබිච්ච මූලික ලක්ෂණ අමතක කරලා ඒගොල්ලන්ගේ සැප පහසු බලන කටු කරන්න ගිහිලා තියෙනවා. ඉතින් එම නිසා අද බැලුවත් ඉපදුනේ ගවලෙනක බලන්නක අපේ තියෙන පල්ලි විශාල පල්ලි තියෙනවා. දැන් ඉතින් සර් ඔක්කොම දෙයක් බලනකොට පේනවා උන්වහන්සේ ගත කරපු ජීවිතයත් අද අපි ක්‍රිස්තියානි කාර්යයන් හරි ගත කරන ජීවිතයත් ලොකු පාර්ථරයක් තියෙනවා කියලා. පුංචි දුප්පත් පැල්පතක දෙවියන් වහන්සේට වැඩවාසය කරන්න පුළුවන්ද? ඇයි ඒක ක්‍රිස්තුස් වහන්සේ අපි සලකන්නේ දෙවියන් වහන්සේ කෙනෙක් වහන්සේලා තුන් දෙනෙක් එක්කෙනෙක් කියලා. උන්වහන්සේට ඉපදෙන්න පුළුවන් නම් ගවලෙනක අති දුප්පත් පිළ ජීවත් වෙන්න පුළුවන් නම් අන්තිම ජීවිතේ පුජ අන්තිම මරණය ජීවිත පූජා කළේ කුරුස ගහකන මට යම් කිසි ප්‍රමාණයක් උන්වහන්සේ කිට්ටු කරන්න මට පුළුවන් කමක් නැහැ මම දන්නවා.
ගරු පියතුමනි මීට වසර ගණනාවකට පෙර මේ කිතු දන පුබුදුව මේ විදිහට ආරම්භ කරන්න ඔබතුමන් කල්පනා කළේ ඇයි? කිතු දන පුබුදුව කියන එක මුලින්ම ආරම්භ වුණේ සමිතිය සමාගමක් හැටියට නෙවෙයි. අපි මුලින්ම කීප දෙනෙක්ම පුළුවන් තරම් දුගී පිළිවෙල ජීවත් වෙන්න පටන් ගත්තා. ඇත්තට වශයෙන් මුල් අවධියට ගියාම මේ විදිහට ජීවත් වෙන්න පටන් ගත්තාම සපත්ත සිරපු වුණත් නැතුව පල්ලියට යෑම අරවා මේ පටන් ගත්තාම මට මතකයි මා එකපාරක් ඒ දේශනාවෙන් මිනිස්සයිලමා ඒවල දැම්මා. ඉතින් ඒවල දැම්මම ඉතින් මම ගියා ගිහිල්ලා අපිට අගරද ගුරුතුමාට ගිහිල්ලා කොහෙද මේ කරන්න බලාපොරොත්තු තියෙනවා දැන් කරන්න මිනිස්සු දෙන්නේ නැහැ කියලා. කෙසේ වෙතත් උනස් කෝ නැහැ කරගෙන යන්න ඔබට අවශ්‍ය කරන ඒ ඉතින් ඇත්ත වශයෙන් එන්න පටන් ගත්තම මේ බොහොම සරල පිළිවෙත් ජීවිතය ඒ වගේ හුඟක් පොසත් පවුල ජීවිතය තමයි පරිත්‍යාග කළ ජීවිතෙන් පටන් ගත්තා අපි. ජීවිතය පුළුවන් තරම් සරල කරගන්න ඕනේ. සරල කරගන්න තරමට ජීවිතය අභ්‍යාස කරන්න ලේසි. ඒ නිසා තමයි අපේ කරුපියතුමන් මේ වගේ තැනක ජීවත් වෙන්නේ. එතුමන් කියන්නේ මීටත් වඩා දුක් විඳින්න පුළුවන් නම් ඒ තුළ ජීවිතේ මීට වඩා අභ්‍යාස කරන්න පුළුවන් කියන කාරණාව. සාමාන්‍යයෙන් අපිට මේ දේවල් සමාජයෙන් ඇහෙන්නවා අඩුයි. එහෙම හේතුව වෙන්නේ කෙනෙක් යම් දෙයක් වැරදි විදිහට අර්ථකථනය කළා නිසා වෙන්නේ නැති. කොහොම වෙතත් අපිට සරලව ජීවත් වීම තුළ සමාජයේ සරලව ජීවත් වීමේ අගය ගරු පියතුමන් මනාවට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඉතාමත්ම නමස්කාරපූර්වක ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. අසනීප තත්ත්වයේ ඉඳගෙන වුණත් අද අපිත් එක්ක මේ වගේ සාකච්ඡාවකට සම්බන්ධ වීම පිළිබඳව ගරු පියතුමනි මම බෞද්ධ කෙනෙක්. මම ඔබතුමන්ට සුබ පතමි මේ විදිහට ඔබතුමන්ට නිදුක් නිරෝගී සුව. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.